අයිබෝවන් ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය බිහි කරපු රට. ඒ වගේම එක්තරා කාලයක දුව ජනාධිපති වෙනවා මව අගමැති වෙලා හිටපු රටක්. 1994 මට මතකයි ප්‍රධාන දේශපාලන අපේක්ෂකයන් දෙදෙනාම ජනාධිපතිවරණයේදී කාන්තාවන් දෙදෙනෙක් වුණා. ඒක නිසා අපිට කියන්න එක්තරා විදියකින් අමාරුයි ශ්‍රී ලංකීය දේශපාලන වල කාන්තා නියෝජනය පොඩ්ඩක් අඩුයි කියලා. නමුත් එක් එක් සීමාවන් තිබ්බ කියලා නම් අපිට කියන්න පුළුවන්. දේශපාලන ප්‍රවාහයක් තිබ්බ පවුලකින් තමයි ඒ කාන්තාවන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පසු කාලීනව අපිට ඇහෙනවා සමහර කාන්තාවන්ගේ නම්. ගීතා කුමාරසිංහ, උපේක්ෂා ස්වර්ණමාලි, මාලිනී ෆොන්සේකා එක්තරා කාලයක. මේගොල්ලොත් එනවා කාන්තාවන් විදියට දේශපාලනයට. ඉතින් ජාතික ජනබලවේගයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සෑම දිස්ත්‍රික්කයකින්ම අපේක්ෂක ලයිස්තුවේ කාන්තා නියෝජනයක් ඇතුළත් කරලා තියෙනවා. එහි බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත්ම ප්‍රබල චරිතයක් ඉන්නවා. ජනාධිපතිවරණ සමයේ වේදිකාවල මෑගේ කතා ඉතාමත්ම ප්‍රසිද්ධ වුණා. එය නමින් අම්බිකා සැමුවෙල්. අද අපි කතා කරන්නේ අම්බිකා සැමුවෙල් එක්ක වේදිකාවෙන් එහා තියෙන කතාව මොකක්ද කියලා. කඳුකර දමිළ ජනතාවගේ කාන්තා නියෝජනය. අම්බිකා සැමුවෙල් අයිබෝවන් වණක්කම් කියලා පිළිගන්නවා වැඩසටහනට. ඇත්තටම පහුගිය කාලේ දේශපාලන මාතෘකාවක් වුණු චරිතයක් තමයි අම්බිකා සැමුවෙල් කියන්නේ. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරලා සම්බන්ධ කරගන්න අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ අතරේ අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න මම මුලින්ම අහනවා මේ වතුකරය එහෙමත් නැත්නම් දමිළ ජනතාව, කඳුකර දමිළ ජනතාව මේගොල්ලන්ගේ දේශපාලන නායකයෝ වෙන්නේ ගොඩක් වෙලාවට එක්කෝ සල්ලි තියෙන කෙනෙක්, ගොඩක් සල්ලි තියෙන කෙනෙක්, එහෙම නැත්නම් තොණ්ඩමල්ල වගේ පරම්පරාවෙන් දේශපාලනේ කරගෙන ආපු කෙනෙක්, එහෙමත් නැත්නම් මොනාරි කරක්කු බෝතල් බෙදන්න පුළුවන් කෙනෙක්, මේ වගේ අයනේ අපිට තියෙන්නේ අපේ අත්දැකීම් එක්ක. අම්බිකා සැමුවෙල් කියන චරිතය කාන්තාව කොහොමද මේ අතරට එන්නේ දේශපාලනයට? මම අපුතලේ වත්තේ බදුල දිස්ත්‍රික්කයේ අපුතලේ වත්තේ උපන්. මේක තමයි මගේ ගම. මම සාමාන්‍ය වතුකම්කරුවෙක්ගේ දුවෙක්. ඒ කියන්නේ මගේ තාත්තා සාමිවේල්, අම්මා ආරයි, ඒ දෙන්නගේ දෙවෙනි දුව ඇටියට තමයි මම ඉන්නේ. සාමාන්‍යයෙන් මට දේශපාලනික කිසි පසුබිමක් නැහැ. මම සාමාන්‍ය ජීවිතයක් ජීවිතේ සාමාන්‍ය විදිහට ඇඳුණු කෙනෙක් තමයි. මම මගේ පොඩි කාලේ මගේ අධ්‍යාපනය ලැබුවේ අපේ මගේ ප්‍රාථමික අධ්‍යාපනය අපුතලේ අංකයක දෙමළ විද්‍යාලයේ. මගේ උසස් අධ්‍යාපනය ලැබුවේ අපුතලේ දෙමළ මධ්‍යම විද්‍යාලයේ තමයි මගේ උසස් අධ්‍යාපනය. ඊට පස්සේ මගේ ඩිප්ලෝමා ඇදෑරුව. ඒකත් එක්කම මගේ මගේ කාලය තුළ මම ඒ ලෙවල් කරන කාලෙන්ම මට තිබ්බ එකක් තමයි මම දේශපාලනය ඉගෙන ගත්තා. ඒ දේශපාලනය ඉගෙන ගන්න කාලේ මට පුදුම ආසාවක් ඇති වුණා. මාක්සිස්වාදයේම ඉගෙනගෙන මාක්සිස්වාදයේම ඉගෙන ගන්න කාලේ පුදුම ආසාවක් තිබ්බා. ඒ අපි ඉගෙනගත්ත ඒ රටවල් සමග සංසන්දනය කරලා ඉගෙන ගන්න කාලය තුළ ඒ අධ්‍යාපනයයි අපේ මේ අපේ දේශපාලනය තුළ තියෙන ඒ මේ දේශපාලනයයි අපි ඉගෙනගත්ත දේශපාලනය කියන්නේ දෙකක්. ඒක ආත්පසින් දෙකක්. ඒකත් එක පුදුම මේ ඇතුලේ ආසාවක් තිබුණා. ඒක එළියට පෙන්වුවේ නැති වුණාට ඒ දේශපාලනික ආශාවක් තිබුණා. යම් කිසි දෙයක් වෙන මොනවත් නෙමෙයි අපේ ජීවිතවලට විශේෂයෙන්ම අපේ මිනිස්සුන්ට යමක් කරන්න ඕනේ කියන එක ඇතුලේ තිබ්බ එකක්, අදහසක් එක. ඒත් ඒකට මේ පසුබිමක් ඇතුන්නේ ඒ අපි අනිත් පක්ෂවලත් අපි දැකලා තියෙන්නේ ඒකටම අදාළ සමහර පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලොම තමයි දේශපාලනය කරන්නේ. කඳුකරේ ද්‍රවිඩ ජනතාව ගත්තොත් ඒගොල්ලොටම කියලා නායකයෝ කියලා සෙට් එකක් ඉන්නවනේ. ඒගොල්ලොටම කියලා නායකයෝ ඉන්නවා. ඒ චන්දකාලේට හරි කොමාරි එයාලම එයාගේ අපේ නියෝජිතයෝ කියලා අපි සමුහවර අයව අපි පත් කරගෙන ඉන්නේ. එතකොට එයාලා ඇර අපිට දේශපාලනයට එන්න වාතාවරණය සාමාන්‍යයෙන් අම්මන් වගේ කඳුකරේ ඉපදිලා ඒ වගේ ජීවිතයක් ගත කරන කෙනෙකුට දේශපාලනය කියන එක ප්‍රශ්න ඇති. ඒක වෙන්න බැරි දෙයක්. ඒකත් එක්කම තමයි මම දැන් මගේ උසස් අධ්‍යාපනයෙන් පසුව මම ඩිප්ලෝමා ධාරීනි කෙටියට මම මේ
ඩිප්ලෝමාවක් කරා. ඊට පස්සේ මං කරපු වැඩේ, මම ජොබ් එකක් ඉඩිසිස් එකේ ජොබ් කරලා තිනවා. ඒ වගේම දැන් කළමනාකරණියක් කෙටියට වැඩ කරන. මොන ජොබ් එකක් කරත් මම මොන රැකියාවක් හැදුනත් ඒ රැකියාව තුළ ඉන්නකොටත් මට ඕන වුණේ, ඒ මම ඉගෙන ගන්න කාලය තුළත් මට තිබු ඌමනා වෙලා තිබුණ එක තමයි අපේ ද්‍රවිඩ ජනතාව. ඒ කියන්නේ කඳුකරේ ද්‍රවිඩ ජනතාව මූණ දුන්න පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා මේ මොනවද ලැංග්වේජ් එක, මේ භාෂාව කියන එක තමයි ඔවුන්ට තිබුණ ලොකුම ප්‍රශ්නේ. ඒගොල්ලගේ අදහස් එළියට කියා ගන්න බැරි සිංහල, ඉංග්‍රීෂ් ඒ වගේ භාෂාවන් එයාලට නිවැරදිව, ඒගොල්ලගේ අදහස් නිවැරදිව එළිදක්වන්න බැරි නිසා ඒගොල්ලෝ ඉර වුණා. ඒ නිසා මම කරපු වැඩේ, මම නිතරම ඒ සෝෂල් සර්විස් එකක් හැටියට තමයි ඒක කරේ. සිංහල, ඉංග්‍රීෂ් නැති තැන්වල, ඒක ළඟා නොවුච්ච තැන්වලට ගිහිල්ලා මම ඒ දරුවන්ට ඉගෙනුවා. ඒ කොවිඩ් කාලේ පවා යන්නම බැරි ආර්ථික අපහසුතාවයන්, ඒ වගේම වාහන නැති කාලේ පයින් අර ගිහිල්ලා මම ස්වේච්ඡාවෙන් ගිහිල්ලා ඒ දරුවන්ට ඉගෙනුවා. ඒකේ ප්‍රතිඵලය දැනුත් දම්බෙතෙන එහෙම තැන්වල ඔයගොල්ලෝ දකින්න ඇති. ඒක දැන් හොඳ ප්‍රොෆෙෂනලි ඒ දරුවන් ලියන්න කියවන්න පුළුවන් තත්ත්වයට එයාලව පත් කරලා තියෙනවා. මට ඕන වුණේ භාෂා තුනම පුළුවන් එකියාව, ඇත්තටම ද්‍රවිඩ කඳුකරේ ද්‍රවිඩ ජනතාවට හොඳ හැකියාවක් තියෙනවා භාෂා තුනම අසුරව ගන්න පුළුවන්. ඔයාලට වඩා ඒ කියන්නේ අපිට දෙමළුත් පුළුවන්, සිංහලත් පුළුවන්, ඉංග්‍රීසිත් පුළුවන්. ඒක අපිට ඉබේම අපේ හැකියාව තුළ ඇදිලා තියෙන එකක්. එතකොට ඒක වෙනස්කම නැති කරන්න ඕනේ කියන එක මගේ ඇඟේ තුළ තිබුණා. ඒව කාලය තුළ මේ වගේ මම සෝෂල් සර්විස් ඒ වගේ ඉගෙනු කටයුතු කරනකොට තමයි ජාතික ධනබල වේගයට ලං වෙන චරිතයක් තමයි අශෝක් කියලා කියන්නේ අපේ පක්ෂ එක්කෙනෙක්. එයා අයත් ඒ වගේම සෝෂල් සර්විස් කරන කෙනෙක්. එයා මට එයා රික්වෙස්ට් එකක් කරා, එයා මට ආරාධනාවක් කරා අපි ස්වේච්ඡාවෙන් ඡන්දීලමු කියන එක. දෙන්නගෙම ආකල්පය වුණේ අපේ ද්‍රවිඩ මනුෂ්‍යන්ට අපේ ජාතීන්ට යමක් කරන්න ඕනේ කියන එක තමයි දෙන්නගෙම එකම පරමාර්ථය. ඒ වෙලාවේ තමයි ජාතික ජනබල වේගයේ ඇටියට ජාතික ජනබල වේගයෙන් අපි දෙන්නටම ආරාධනාවක් ආවා ප්‍රාදේශීය සභාවේ ඡන්දේදී ඉල්ලන්න පුළුවන් කියන එකටත්. ඒගොල්ලෝගේ ඉල්ලපු වෙලාවේදී අපි ඒකට සන්නත වුණා. ඒකට එවුන් කන් දීලා ඒකට අපේ මිනිසුන්ටත් ඒක කරගන්න පුළුවන්. ඒ පක්ෂ ගැන අපි දන්නවා, ඒ පක්ෂ ප්‍රතිපත්ති ගැන අපි දන්නවා. ඒ නිසා දේශපාලනීය වශයෙන් අපේ මිනිසුන්ට යම්කිසි උත්තරයක් දෙන්න පුළුවන් එකම පක්ෂය කියන එක අපි දන්නවා. දන්න නිසා තමයි ඒකට මම අවංක වීම, ඒකට ඒක ඒ ආරාධනාව පිළි අරගෙන ඒකට මම දේශපාලනයට එකතු වෙන්නේ. එකතු වුණාට පස්සේ දේශපාලනිකව දේශපාලන අධ්‍යාපනය මම ඒ පක්ෂය තුළ දේශපාලන අධ්‍යාපනය ලැබමින් පියවරින් පියවර පියවරින් පියවර මිනිසුන් එක්ක ඉන්න කාලය තුළම පියවරින් පියවර මම මගේ ඉගෙනීම්, පක්ෂයේ ඉගෙනීම් කටයුතු වලින්ද නායකත්වෙන්ද මම ඉදිරියට යනවා. ඒ කියන්නේ පක්ෂයේ විධායක සභාවේ හිටියා, ආසන විධායක සභාව තුළ ඉඳලා ඊට පස්සේ දැනට මම දැන් ඉන්නේ දිස්ත්‍රික් විධායක සභාව වෙනකන් මම ඉහළට යමින් ඉන්නවා. ඒ වගේම මිනිස්සුත් එක්ක නිතර මිනිස්සු අඹ වෙලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අහලා ඒගොල්ලොට වැඩ කරගෙන තමයි මගේ මේ දේශපාලන ක්‍රියාකාරීකම යන්නේ. ඒන් පසුව තමයි දැන් මට මාමැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණයට මට යාමට අපේ පක්ෂෙන්ම තමයි මේ ආරාධනාව ලැබුණේ. ඒක ඇත්තටම මම කියන්න ඕනේ එක කාරණාවක් තමයි අවුරුදු 76ක තිස්සේ තියෙන ඒ මේ පක්ෂවල දේශපාලන ක්‍රමය තුළ කඳුකරෙන් මේ වගේ කාන්තාවක්, ඇත්තටම කාන්තා නියෝජනයක් ඒකත් කඳුකරෙන් එන එක මම හිතන්නේ පළවෙනි වතාව වෙන්න ඕනේ. ඒ අපි වගේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට, සාමාන්‍ය පවුල්වල එක්කෙනෙකුට සල්ලි නැති සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපි වගේ කෙනෙකුට මේ වගේ අවස්ථාව ලැබුණේ ජාතික ජනබල වේගය නිසා. ජාතික ජනබල වේගය කියන්නේම නිසි තැන කෙනාට නිසි තැන දෙන ලබා දෙන පක්ෂය කියන එක මම ඒකට උදාන්නේ. තම අම්බිකා සහෝදරියම මතු කරපු තැනකින් මම දෙවෙනි ප්‍රශ්නේ අහනවා. මේ අධ්‍යාපනය ගැන ගොඩක් කතා කරා, මේ ද්‍රවිඩ ජනතාවගේ දෙමළ ජනතාවගේ අධ්‍යාපනය භාෂා ශෛලීන් ගොඩක් ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනි. නමුත් මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක සමාජ මාධ්‍යවල ගොඩක් නැගුණු ප්‍රශ්නයක් තමයි
වතුකරේ කඳුකරේ දමිළ ජනතාවගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවන්න ඕනි කියන එක. ඇත්තටම කඳුකරේ හැදුන වැඩුණු කෙනෙක් විදිහට අධ්‍යාපන මට්ටම මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? ඉතන තරමට කඳුකරේ අධ්‍යාපනය ගැන අපි කතා කරොත් ඉතියටත් වඩා දැන් දියුණුව දියුණුව කියන්නේ සියලු දැන් අපේ සමහර අපේ කඳුකර නායකයෝ කියනවා ඒ පාචලයට කියන කතාවක් තියෙනවා මේ ඔක්කොම ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා වතුවල ඉන්නවද කියලා අහනවා කඳුකරේ ඉන්නවද කියලා සමහර අය අහනවා ඇත්තටම අපේ අවුරුදු 30ක පසුබට වෙලා තමයි මේ ගැම්ම අරගෙන මේ මේ අධ්‍යාපනයට අපි ඇතුල් වෙන්නේ. ඒ අවුරුදු 30ක පසුබට වෙලා තමයි මේ වන්දකර ජනතාවට අධ්‍යාපනය උදුරගත්තා. ඒක අපිට ලැබුණේ ඒ වගේ තැනක ඉඳගෙන තමයි දැන් එයාලා ඉදිරියට ඇවිල්ලා දැන් ડોක්ටර්ස්ලා ඉන්නවා ඉංජිනියර්ස්ලා වී වෙලා ඉන්නවා දැන් කලාකරුවන් ඒගොල්ලෝ විවිධ වෘත්තීන් කරන හොඳ මට්ටමේ තරුණ ජීවිත දැන් ඉන්නවා ඒකේ ප්‍රතිඵලය තමයි දැන් ඉන්න කඳුකරේ නායකයෝ කියන අය ඒගොල්ලෝ කියනවා මේ ළමයිගේ කීම දෙමෝපියන් ආන්න එපා කියලා කියන එකට හේතුව එයාලා වෙනස් වෙලා ඉන්න නිසා ඒගොල්ලෝගේ අධ්‍යාපනය මට්ටම වෙනස් වෙලා ඒගොල්ලෝ ඉතන පතන දේ වෙන වෙනස් වෙලා ඒගොල්ලොට විස්සර වගේ පරණ කාලේ වගේ ඒ මිනිසුන්ව වාල් කරගෙන ඒගොල්ලොට මේ ඒගොල්ලෝ කියන තාලෙට දැන් නටවන්න බෑ ඒ මේ දරුවෝ දැන් ඉගෙනගෙන උන්ට තැනකට ඇවිල්ලා ඒත් ඇත්තටම කියනවා නම් කඳුකරේ ද්‍රවිඩ ජනතාවගේ අධ්‍යාපනය ගැන ගත්තොත් අනිත් සමාජයත් එක්ක බලනකොට ඇත්තටම අඩුයි ඒ කියන්නේ දැන් උසතා මේ දැන් තියෙන ආර්ථික අපහසුතාවයන් මැදදී පාසල් පොත්පත් වේවා ඒගොල්ලන්ට අවශ්‍ය බඩු ගන්නත් ඒ වගේම කෑම බීම ගන්නත් ඒ ඔක්කොටම පෝෂ්‍යදායක ආහාරයක් නැහැ ඒ වගේම පාසල් උපකරණ ගන්න ඒගොල්ලගේ පඩි ඒගොල්ලගේ මේ දැන් දෛනික කටයුතු කරගන්න මේ ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන මේ මිනිස්සුන්ට සමහර පාසල් වල ඒ අදාළ විෂය ධාරා නැහැ ඒ ගොඩක් දුර්බැහැර යන්න වෙනවා ඔවුන්ගේ අනිවාර්යයෙන්ම එතකොට ඒ වගේ මේ අධ්‍යාපනයේ අඩු තත්වයක ඉන්න තත්වයක ගොඩක් ළමයි තමන්ගේ අධ්‍යාපනයේ අතහැරලා දාලා ඒගොල්ලෝ නවත්වන්නේ හේතුව ඒගොල්ලෝට හැකියාවක් නැතුව නෙමෙයි ඒක කරගෙන යන්න බැරි එක විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ගැන කතා කරොත් උසස් අධ්‍යාපනයේදී තෝරා ගැනීම කියන එක අපේ ද්‍රවිඩ දරුවන්ට ඇත්තටම නැහැ කලා විෂයයි වාණිජ්‍ය විෂය විෂයයි විතරයි ප්‍රථම පාසුවෙන් තියෙන්නේ ගණිත වේවා විද්‍යාව ඒ වගේ දේවල් ඒ වගේ අධ්‍යාපනය අදාරන්න යනකොට ඇත්තටම තෝරා ගැනීමේදී අමාරු ඒකත් එක්ක එහෙම යනවන අපි පිට ප්‍රදේශවලට යන්න වෙන යාපනයට යන්න වෙන ඇටන් වලට යන්න වෙන ඒකත් එක්ක දැන් තියෙන වාතාවරණය තුළ තොණ්ඩමල්ලාගේ කාලය තුළ විශේෂයෙන්ම කිව්වොත් මොනවද ගුරුපත්වීම් අපේ අපි ගත්ත ගමන් අපේ කඳුකරේ නියෝජනය කරන නායකයෝ කරපු වැඩ ඇවිල්ලා ගුරුපත්වීම් කියලා එකක් දුන්නා. ගුරුපත්වීම් දෙන්න ඕනේ. ඒත් ඒක පක්ෂවලට සුදුසුකම් බලන්නේ නැතුව එයාලගේ පක්ෂයේ කෙනෙක් කියලා සමහර වෙලාවට බලන්නේ නැතුව දීලා නිසි මොකද්ද කියන්නේ අධ්‍යාපන සුදුසුකම් තියෙන ගුරුවරු ඉන්නවද කියලා බැලුවා 100ට සොච්චම අල පොඩි පොඩි ප්‍රමාණයක මිනිස්සු තමයි ඉන්නේ හේතුව ඒක ඒගොල්ලෝ දැන් ජාතික ජනබල ආයවේගය ආවට පස්සේ ඒගොල්ලෝ නැති කරන්නේ නැහැ ඒත් එයාලට නිසි පුහුණුව ලබා දෙන්න ඕනේ ඒ ඒගොල්ලෝ තමයි අනාගතයේ දරුවන් වඳන්නේ අනාගතයට හොඳ ප්‍රජාවන් නැති කරන්නේ ඇත්තටම කඳුකරයට ඇවිල්ලා කඳුකර දමිළ ජනතාවගේ අපි Facebook එකේ දැකලා තියෙන ප්‍රශ්න වෙනයි අපි දැකලා තියෙන්නේ අධ්‍යාපන මට්ටම අඩු යන ඒ වගේ දේවල් නමුත් කඳුකරේම හැදිලා වැදිලා එතනින් එළියට ආපු කෙනෙක් විදියට කාන්තාවක් විදියට විශේෂයෙන්ම අම්බිකා සහෝදරිය ඇසින් දැකපු සංවේදී ප්‍රශ්න ඇති මේ කඳුකරේ දැවෙන ප්‍රශ්න අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඇත්තරම කඳුකරේ ද්‍රවිඩ ජනතාවගේ කැපී පෙනෙන ඒ වගේම ඒගොල්ලෝ දැවෙන ප්‍රශ්නයක් කියලා පළවෙනිම කියන්න තියෙන්නේ ඉඩමයි ඒගොල්ලෝට නිවසක් නැති එක. ඒක ඇවිල්ලා මූලික අවශ්‍යතාවයක්වත් ඉටු කරගන්න බැරි වාතාවරණයක් තමයි ඒක. ඒ ලයම් තාමත් ඒගොල්ලෝ ලයම් කාමර තුළ ජීවත් වුණාට ඒ ලයම් කාමර තුළ
කිසිම වෙනසක් කරගන්න ඒගොල්ලොට බෑ. ඒ කියන්නේ අඩියක් ඉස්සරහට තියලා ගෙයක් සාදා ගන්නත් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම වතු අයිතිකාරයාගෙන් ලියුමක් ඕනේ. ඒ තත්ත්වය තමයි තියෙන්නේ. එහෙම කරගත්තොත් අනිවාර්යෙන් සමහර වෙලාවට මේ වතුවෙන් වතෙන් වැඩ කරන කෙනෙක් නම් ඒක එයාගේ මේ රැකියාව අයින් කරන දවස් දෙකක් තුනක් එයාගේ වැඩ නවත්තන කාලෙත් තියෙනවා. ඒ වගේ අපි ඇත්තටම රෙන්ට් එකට ඉන්නේ. ඒ වගේ කුලි නිවසක ඇවිල්ලා කුලි නිවසක ඉන්නවා වගේ තමයි අවුරුදු 200ක් තිස්සේ අපි ජීවත් වෙන්නේ. ඒ කිසිම ඉන්නකම් ඉන්න කිසිම වෙනසක් වීමක් වෙනසක් කරන්න අයිතියක් නැහැ වගේ තමයි තියෙන්නේ. ඒකත් එක ඒ ලයන් කාමර තුල ඒ ජීවිතය ඇවිල්ලා ඉතාමත් කටුකයි ඉතාමත් වේදනීය ඒක මේ ජීවත් වෙලාම බලන්න ඕනේ අමාරු. උදාහරණයට මම කන්වර්සින් ගියපු වෙලාවේ සහෝදරි කෙනෙක් මගෙන් ඇහුවා සහෝදරි මේ ලයන් කාමරවල ජීවිතයෙන් අපිට මිදීම එන්නේ කවදාද කියලා. ඇත්තටම මේක සංවේදී කතාවක ඒ සහෝදරිය මට කිව්වේ. එයා මගෙන් කියනවා එයාට අවුරුදු 30 ගානක් ඇති ඒ වගේ වයසක කෙනෙක්. එයා කියනවා එයාට මෙරිකල්ල එයාට ළමයි දෙන්නේ කිනවා. තරුණ ළමයි දෙන්නේ කිනවා. කාන්ත දරුවෝ දුවල දෙන්නේ කිනවා. ඒ දුවල දෙන්න ගේ ජීවිතය අනාගතය ගැන එයාට හිතන්න වෙනවා. ඒකත් එක්ක එයා පොඩි කෙනෙක්නේ. එයා තව මේ වයසක කෙනෙක් නෙමෙයි තරුණ කෙනෙක්. එතකොට එයාගේ සාමි පුරුෂයා හිටියට සාමි පුරුෂයා රාත්‍රී කාලේ ඒගොල්ලෝගේ අවශ්‍යතාවන් වලට ඒගොල්ලෝගේ ආශාවන් වලට එයාට මේ කතා කරනකොට මෙයා මේ දරුවන් දෙදෙනා ගැන හිතලා ඒ දුවලා දෙන්නාගේ අනාගතය ගැන හිතලා ඒ වැරදි දෙයක් කාමරේ තමයි මේ අතරේ තියෙන්නේ. ඔව් එකම ලයම් කාමරේ එකම කාමරේ. ඒගොල්ලෝට කියලා වෙන කාමරයක්වත් ඒගොල්ලෝගේ ආශාවන් ඉෂ්ට කරගන්න වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒ කාමරේ තුලම ඉඳගෙන ඒ දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන යාට හිතන්න වෙනවා. එහෙම හිතනකොට එයා එහෙම ඉතලා ඒ දරුවනේම බැලුවොත් කියලා මගේ ඇරියොත් ඒ සාමි පුරුෂයාගේ ආසාවට එයා මගේ ඇරලා එයාට එපා කියලා කිව්වොත් වෙන්නේ මොනවද? මේ දරුවන් ගැනත් එයාට වෙන කේන්දියක් නෙන්නේ. කේන්දියක් එනවා. ඒකත් එක්ක මේ පවුල් වල ආරවුල් ඇති කරලා එයා ගිහලා බීලා ඇවිල්ලා ඇත්තටම අනිවාර්යෙන් ගානවා. එයි ඔයාට මාත් එක්ක ඉන්න බෑනේ. ඔයාට වෙන සම්බන්ධතාවක් තියෙනවා. මේක එක පවුලක වෙච්ච දෙයක් විතරක් නෙමෙයි. සියලු පවුල් වල ලයින් වල ඉන්න පවුල් කීපයක්ම මට කියපු එකක්. මම දකින එකක්නේ. ඒ නිසා ඒ දේ ඒ නිවස කියන අයි ඒ නිවස කියන එක Taman ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවිතයේ ඇත්තටම අඳුකරේ ද්‍රවිඩ ජනතාවන්ට ජීවත් වෙන්න ජීවිතයේ අයිතිවාසිකම ලබා දෙන්න. මෙච්චර කල් අවුරුදු 76ක් තිස්සේ උන්ගේ උදුරලා ගත්ත ජීවිතය ලබා දිය යුතු වගකීම අපිට තියෙනවා. ඒකත් එකම මේ ඔයගොල්ලෝ මෙතන ඉන්න මේ තැන බැලුවොත් මේගොල්ලෝ රැකියා කරනවා. කාන්තාව වැඩි හරියම කඳුකරේ මේ දලු කඩන ගාඩන්නේ ගෑනු අය තමයි වැඩියෙන්ම කතා කරන්නේ. ඒ එහෙම කරනකොට මේගොල්ලෝ උදේ 8ට පටන් ගත්ත මේක 6-4 වෙනකන් ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා. වැඩ කරගෙන යනකොට කෑම කන්නේත් මෙතන. වැස්සක සනීප ආරක්ෂාව කියන එක නැහැ. වැස්ස වෙලාවේ එවනක්වත් නැහැ. කෑම කන්නේ මෙතනම වාඩි වෙලා. ඒකත් එක ඒගොල්ලෝගේ වැස්ස කාලේටත් එහෙමයි අවු කාලේටත් එහෙමයි. විශේෂම ස්ත්‍රියක් හැටියට ඒගොල්ලෝගේ සමීප ආරක්ෂක ගැන අපි හිතන්න ඕනේ. ලොකු ප්‍රශ්න වලට පිළිකාව නැදෙන්න ඕන දේවල් රෝග කිසිම මේ වෙසිකිලි පාසුකම් ඇත්තරම ඒ සියලු තැන්වල ඇත්තරම වෙසිකිලි පාසුකමක් ලබා දෙන්න ඕනේ. ඒ වගේ කිසිම පාසුකමක් නැහැ. කණ්ඩ තැනක් අදලා දෙන්න ඕනේ. ඒ මොකක්වත් නැතුව එයාලව නිකන් වැඩ ගන්නවා විතරක් වෙන්න බෑනේ. ඒ නිසා මේ ඒ ඇත්තටම ද්‍රවිඩ ජනතාවට ජීවිතයක් ලබා දෙන්න කියන එක තමයි පළවෙනිම ඉල්ලන්න තියෙන එක. ඒකට දැන් ජාතික ජනබල වේගය ඇතියට අපි මේ කඳුකරේ ද්‍රවිඩ ජනතාවට ඒ ඉඩම් සම්බන්ධ නිවාස අයිතිය අනිවාර්යෙන් ලබා දෙනවා. ඒක පළවෙනිම ඒක විසඳනවා. ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලොට ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ විසඳමින් මේ දුක් විඳින මේ මිනිසුන්ගේ ප්‍රශ්න අනිවාර්යෙන් විසඳෙනවා. ඔව් ඒත් එක්කම මම අහන්න කැමති ඉතාම සංවේදී කාරණා ගොඩක් අපි කතා කරේ අපිට හිතා ගන්නවත් බැරි පැත්තකට මේ ඒකත් එක්ක ඒකත් එක්ක මට තව එකක් කියාගන්න ඕනේ. මම මේ ලයන් කාමර කියන එක එක කාමරයක එක පවුලක් ඉන්න එකම අපිට එච්චර ප්‍රශ්නයක් නම්
හරිද මේ ළඟදී අවුරුදු එකා මාරකට වඩා කාලය තුළ මේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ අපි බැලුවා කිහිප තැන්වලදී න්‍යායයාම් සිදු වුණා. න්‍යායයාම් සිදු වෙලා ඒගොල්ලෝ අවතන් කඳවුරුවල ඉන්නවා. ඒ පවුල් 52ක් 53ක් එකම ෆැක්ටරිය තුළ ඒක මේ මේ කාමරයක එකම කාමරය තුළ පවුල් 50ක් මං හිතන්නේ දැන් අවුරුද්දකට විතර වැඩි ඒ අවුරුදු එකමාරක් අවුරුදු එකමාරකට වැඩි ඒ එක තැනක් විතරක් නෙමෙයි මේ මගේම ගමේ ඉන්න කැල්බන් කියන වත්තේ තේමයි ඒගොල්ලෝ වැසි කාලය තුළ ඒ අවදාන මෙති වෙන කාලය තුළ පාසල් වලට යවනවා පාසල් වලට යවල ඒක ඉවර වුණාට පස්සේ ඒ කාලගුණයේ තත්වයේ නිකන් ලාවට නිශ්චිත නිශ්චිතුර නිශ්චිත පිළිතුරක් අද වෙනකන් වැස්ස කාලෙට ගින් දානවා වැස්ස ඉවර වෙච්ච ගමන් ඒගොල්ලෝ ඉන්න තැනටම එනවා ඔව් ඇත්තටම අපි සාකච්ඡාවේ අවසාන භාගයට එනවා අපි ගොඩක් ප්‍රශ්න කතා කරා ඉතාමත්ම පැහැදිලි මෙච්චර කාල පාර්ලිමේන්තු ගියාය මොකද වතුකරේ කරලා තියෙන්නේ කියන එක පැහැදිලි මේ ප්‍රශ්න අදත් කතා කරන්න වෙනකොට අපිට ඉතින් ජාතික ජනබලවේගයේ දැන් ආණ්ඩුවක් ආවොත් මේ ප්‍රශ්න වලට සාධාරණ විසඳුමක් හම්බෙයිද අනිවාර්යෙන්ම ඒකට මූලික හේතුව තමයි මම එහෙම කියන එකට අපි ආණ්ඩු බලය ගන්න කලින්ම මේ මේ දැන් අවුරුදු 76ක් තිස්ස ආණ්ඩු කරපු පාලකයන්ට උන්ගේ පාලනයේ රඳව ගන්නනේ ප්‍රශ්නේ තිබුණේ පුටු ප්‍රශ්නේ තිබුණේ අපිට පුටු ප්‍රශ්න නෙමෙයි අපි අවුරුදු එකමාරකට ගිය අවුරුද්දෙම ගිය අවුරුද්දට ඔව් ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙම අපි කඳුකරේ ද්‍රවිඩ ජනතාවට මොනවද අපි කරන්න යන දේ කියන එක අර අවුරුදු 200 කඳුකරේ 200 කියන මාතෘකාව යටතේ ඒ මිනිසුන්ට ඇටන් ප්‍රකාශනය ඇටන් ප්‍රකාශනය තුළ මේ මම කියපු මේ ඉඩම් ප්‍රශ්න නිවාස ප්‍රශ්න ඒ වගේම අධ්‍යාපනය ඒ වගේම සෞඛ්‍ය මේ ඒකටත් වඩා ඒ එයාලට මේ අයිඩෙන්ටි එක ඒගොල්ලගේ මොනවද ඒගොල්ලු මලේ අනන්‍යතාවය යස් අනන්‍යතාවය ඒගොල්ලොට තහවුරු කරලා ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්දියන් තමිල් එකත් නෙමෙයි ඉන්දියානු දැමලත් නෙමෙයි ශ්‍රී ලංකන් තමිල්ලුත් නෙමෙයි එහාලා ඇවිල්ලා කඳුකර ද්‍රවිඩ ජනතාව ඒගොල්ලොටම කියලා ගෞරවාන්විත ජීවත් වෙන්න පුළුවන් ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් එයාලා සිංහල මුස්ලිම් ඒ සියලු ජන අතර එයාලත් ඒ ගෞරවාන්විත ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් දෙන්න තමයි ජාතික ජනබලවේගයේ බලා සිටින්නේ. ඇත්තටම අපිට පැහැදිලියි අපි ගොඩක් වෙලා කතා කරා මේ ජාතික ජනබලවේගයේ මේ වතු කඳුකර ද්‍රවිඩ ජනතාවට මොකක්ද කරන්න ඉන්නේ කියලා. අවසාන වශයෙන් මම අහන්න කැමතියි අපි මේ මොනා කතා කරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් එක්ක බදුල්ල දිස්ත්‍රික්කය ජාතික ජනබලවේගයේ පරාජයට පත් වුණා. ඒත් එක්කම නැගින ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරයිද ගඳුකර ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය ලැබෙයිද මොකද හිතෙන්නේ මේ ප්‍රශ්නේ අපි එක හොඳයි ඇත්තටම මේ ද්‍රවිඩ ජනතාව කඳුකර ද්‍රවිඩ ජනතාව අතර තිබුණේ බදුල්ල ආසනය තුළ ගත්තත් ඔයා පැරදුනා කියලා කිව්වට අපි ඇත්තටම ජාතික ජනබල වේගය කියන්නේ කඳුකර මිනිස්සු අතරට ගිලා තිබුණා මදි 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 කියන එක අපි පිළිගන්න ඕනේ ඒත් අපි දැන් පොළව අදාගෙන ඉන්නේ අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 3-4ක් තිස්සේ අපි පොළව අදාගෙන ඉන්න අපි බීජය දාලා තියෙන්නේ බීජය දාලා තියෙන්නේ ඒකේ දැන් ජනාධිපති වරණයේදී ඉතිහාසගත වෙච්ච සිදුවීමක් නේ වෙලා තියෙන්නේ ඒතුව මොකද දැන් 103 හිටපු එක නා ජනාධිපති වෙච්ච එක ඉතිහාසගත වෙච්ච දෙයක් දැන් අපි ද්‍රවිඩ ජනතාවට තිබ්බ පළවෙනි ප්‍රශ්න තමයි බය ඒගොල්ලෝ කොමන වෙනස් වෙයිද නැද්ද මේ දැන් නිකන් ප්‍රශ්න නෙමෙයි ඒ එයාලගේ නායකයෝ කියන ඔක්කොම හිටිය අනිත් පැත්තේ ඒගොල්ලගේ නායකයෝ කියන කඳුකරේ නායකත්වය දුන්න ඔක්කොම හිටිය එක පැත්තක ඒගොල්ලොට අපේ ඡන්දය නොදී වෙන කාට හරි දීලා සමහර වෙලාවට ජාතික ජනබල වේගේ වෙයිද ඒ තුන්වෙනි පාර්ශවනේ තුන්වෙනි පාර්ශවයක් පළවෙනි තැන එනවා කියන්නේ අරේ චකිතය තිබුණා ඒ චකිතය තමයි ඇත්තටම කියනවනේ ඒ චකිතය නිසා ඒකත් එක්ක ඒගොල්ලු ගෙට ගාලා තිබ්බේ මේ ඒගොල්ලුට තිබුණු මේ කිව්වනේ අන්තිම දවස්වල බොරු ප්‍රචාර කරා මොකද්ද ගෑස් නැති වෙනවා ගෑස් පෝලිං ඇති වෙනවා විදේශ උපකාර උදව් වෙන්නේ නැහැ ඒකත් එක මේ අස්වැස්ම වගේ දේවල් දෙන ඒවා දෙන්නේ නැහැ ඔයාලට 88 89 වගේ මේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙයි ප්‍රශ්න කීපයක්ම කිව්වා
ඒ කියන්නේ ජාතික ජනබලයේ වේගය කියන එක යකා වගේ පෙන්වුවේ. අනේ ඇත්තට කියනවනේ යකෙක් වගේ පෙන්නලා මේක කරන්න මේපා කියන එක අන්තිම මේ ඡන්දය දාන්න පළවෙනි රාත්‍රියේ පව ගිල්ල ඒ වගේ විසබිජ දැම්මා. හරිද? ඒ වගේ දාලා එහෙමකේ එහෙලට බයක් තියෙන්න එපායිනේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඒගොල්ලෝ ඒ ඊට පස්සේ ඒක ඡන්දේ දාලා එන එක විතරක් නෙමෙයිනේ එහෙම මේ මොකක් හරි පෙරදිලා මේගොල්ලෝ අපිට ඡන්දේ දීලා වෙනක පක්ෂයක් ඇවිල්ලා තිබ්බොත් අනිවාර්යයෙන්ම පළිගැනීම් සිදු වෙනවා. ඔයාලා අපිට දුන්නේ නැහනේ කියලා අපි වතුවල තියෙනවනේ මේ වෘත්ති සමිති කියලා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලා අපිට දුන්නේ නැහනේ කියලා ඒගොල්ලෝගේ පඩි දෙන්නේ නැහැ ඒගොල්ලෝට ප්‍රශ්න පළිගැනීම් වලට මූණ දෙන්න වෙයි කියන බයක් තිබ්බා. ඒක නිසා තමයි ඒගොල්ලෝ දුන්නේ නැත. ඒත් මේ ජනාධිපති වරණය පස්සේ ඒගොල්ලෝ දින්නට පස්සේ ඒගොල්ලෝගේ පුදුම වෙනස් වීමක් තියෙනවා. ඒ පුදුම වෙනස් වීමත් එක්කම එයාලට දැන් නිසකකමක් තියෙනවා. එයාලගේම නායකයෙක් ඇවිල්ලා ඉන්නේ. එයාලගේම තැනින් එයාලගේ ප්‍රශ්න පොඩි තැන ඉඳලා ඒගොල්ලෝගේ ප්‍රශ්න දන්න නායකයෙක් තමයි දැන් නැගිටලා ඉන්නේ. එතකොට එයාලගේ නියෝජනයනේ මේ කියන්නේ මේ අපේ නායක පෙලන්තියේ කෙනෙක් නෙමෙයි මම ඇවිල්ලා ඇත්තටම කඳුකරි නියෝජනයක්. එතකොට ඒ නියෝජනයේදී ඒගොල්ලෝ අනිවාර්යෙන් සලකනවා මේ පාර අනිවාර්යෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී පුදුම වෙනසක් ඉතිහාසගත වෙන වෙනසක් අනිවාර්යෙන් කරනවා කියන එක මට තේරෙනවා. ප්‍රාර්ථනා කරනවා කඳුකරේ ජනතාව කඳුකර දමිළ ජනතාව ලොකු වෙනසක් කරයි මේ වන මැතිවරණයේදී අම්බිකාලා වගේ අය පාර්ලිමේන්තුවේදී අපිට දකින්න ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඇවිල්ලා ටර්නින් පොයින්ට් එකක් වගේ විතරයි. මම විතරක් නෙමෙයි මේ අම්බිකා සැමුවෙල් කියන්නේ එක එක පුරුකක් විතරයි. මම මේ තැනේ වෙන කෙනෙක් ඉදිරිපත් වෙලා හිටියා නම් එයාටත් ඒකයි. ඒත් මම පළවෙනි ඉදිරිපත් වුණා මිස මම පොරක් නෙමෙයි. හරිද? නෑ මංගින් පස්සේ අපේ ඇත්තටම කඳුකරෙන් එනවා. කඳුකරේ නායකයෝ වෙනවා. තරුණ ඔව් මම පටන්ගෙන්ම විතරයි කවුරු හරි පටන් ගන්න එපේ යම් කිසි වැඩ එනිසා පටන්ගෙන්ම විතරයි මම මින් පස්සේ ඔයාලට කාන්තා නියෝජනය එනවා කඳුකරෙන් තරුණ පිරිස එනවා කඳුකරෙන් හොඳ නායකයෝ බී වෙන එක අපිට දකින්න පුළුවන් ඉදිරි අනාගතය තුළ. ඇත්තටම අපිත් ප්‍රාර්ථනා කරනවා කඳුකරෙන් අම්බිකාලා වගේ තව 100,000 ගණනක් බිහි වෙලා ඒ කඳුකරේ තියෙන ප්‍රශ්න නිමා කරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි අපිට වෙලාව ලබා දුන්නට. You're watching the Live Traveler channel.